මොඩ මිසබ උදැසනක් ඉතින් සජිස් ලොග් channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා දැන් වෙලාව උදේ 6:00 හමාරයි අද අපිට ගොඩාක් විශේෂ දවසක් මොකද අද අපේ ලොකා අකේන් School යන්න පටන් ගන්න දවස. ඉතින් යා මෙච්චර කල් ගියේ kindergarten එකට. ඉතින් අද තමයි යා main school එකට යන්නේ. ඉතින් අද පෙබරවාරි 2 වෙනිදා. ඉතින් ඒ නිසා හරිම වැදගත් දවසක් අපේ ජීවිතවල. ඉතින් ඒක නිසා අපි හිතුවා අද උදේ යා වෙනුවෙන් අපි කිරිබත් හදනවා. ඉක්මනට ඉක්මනට වැඩ ටික කරනවා. ඉතින් පුළුවන් විදියට vlog එකකුත් අරගෙන එන්න හිතනවා අද දවසේ. මොකද මේ දවස විශේෂ නිසා මේ දවස අපේ මතක වලට එකතු වෙන්න ඕන නිසා. ඉතින් මම මේ දැන් කිරිබත් එක හදන ගමන්. අද මම මේ කිරිබත් එක හදන්නේ බාස්මතී හාල් වලින්. මම ළඟදී දැනගත්තේ බාස්මතී හාල් වලනොත් රසට කිරිබත් හදන්න පුළුවන් කියලා. ඉතින් පොල් ගාලා පොල් මෙරිකල්ලා නෙවෙයි මේ පොල් කිරි ගත්තේ. ඔයාලා දන්නවනේ. Milk powder, pol kiri, coconut milk powder के तमाय आपे use कराने में है pol kiri वेनुवट है तिंग किरी बात हदातित एक में तमाय use करे इतिंग रसर हदागान ने पलो अंग एत होंद में pol दाल हदना किरी बात तरान रसर नेते उना अट में है विदेर में के बात गोड़ा कर है इतिंग आदि तमाय अकेन मुलीम में है पास साल याने इतिंग में है मंखियाने विक्टोरिया वाले පාසල් කියවම පටන් ගන්න ප්‍රෙප් කියන ක්ලාස් එකෙන් අවුරුදු පහක් කම්ප්ලීට් නම් එයාට පුළුවන් ප්‍රෙප් කියන ක්ලාස් එකට යන්න. ඊට පස්සේ තමයි ග්‍රේඩ් 1 2 3 විදියට යන්නේ. ඕස්ට්‍රේලියාව වික්ටෝරියා වලදී අපිට තියෙන වීසා එකට. ඒ කියන්නේ අපිට තියෙන වර්ක් වීසා එකක්නේ. ඒක නිසා රුපියලක්වත් sorry ඩොලරයක්වත් කියවන්නේ නැතුව අපිට පුළුවන්කම ලැබෙනවා මෙහෙ පාසලට යන්න. ඉතින් පොඩි පහසුකම් ගාස්තුවක් විදියට ඉතාලම අර නොමිනල් ඒ කියන්නේ ඩොලර් 120ක්ද කොහෙද මම දැක්කා සඳහන් කරලා තියෙනවා ගෙවන්න ඕනේ කියලා. එහෙම නැතුව මාසෙට එහෙම අවුරුද්දේ ලොකු ගණක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ඇත්තටම තියෙන ලොකුම වාසිය මේ වික්ටෝරියා වල ඉන්න අයට ලැබෙන. හැබැයි මේක වෙනස් වෙනවා දැන් පර්ත් වල ගත්තොත් වීසා එක ස්ටුඩන්ට් වීසා එකක් තියෙන කෙනෙක්ට පවා ෆ්‍රී এডুকেෂන් ලැබෙනවා. හැබැයි සිඩ්නි ගත්තොත් 482 වර්ක් වීසා එක තිබ්බත් ඔයාලට ෆ්‍රී এডুকেෂන් ලැබෙන්නේ නැහැ. ඒකට ගෙවලා තමයි ඉස්කෝලේට යන්න ඕනේ. එකම රටක වුණත් මෙහි ස්ටේට් එකෙන් ස්ටේට් එකට නීති වෙනස් වෙනවා. දැන් මට තියෙන වීසෙක වර්ක් වීසෙකක් නිසා මෙල්බන් වල තම් වික්ටෝරියා වල නිදහස්සේ ඒ කියන්නේ ෆ්‍රී এডুকেෂන් ගන්න පුළුවන් ගවර්න්මන්ට් ස්කූල් වලින්. මෙහි ස්කෝල වර්ග කිහිපයක් තියෙනවා. ගවර්න්මන්ට් ස්කූල් තියෙනවා. ඒ වගේම ප්‍රයිවට් ස්කූල් වල ප්‍රයිවට් කැතලික් ස්කූල් තියෙනවා. ඉතින් ඒ වල ප්‍රයිවට් ස්කූල් එකකට දාන නම් ගෙවන්න ඕනේ. නමුත් මම අකේන්ව දාලා තියෙන්නේ මෙහි ගෙදරේ ළඟ තියෙන ගවර්න්මන්ට් ස්කූල් එකකට. ඉතින් ඒක නිසා ඒකට සාමාන්‍ය විදිහට අපි ස්කෝලේ පටන් ගන්න කලින් ගිය අවුරුද්දේ අප්ලයි කරලා ඒ ප්‍රොසෙස් එකේ ගිහිල්ලා තමයි පාසලට යන්නේ. ඉතින් ගොඩක් දුරට මෙහි පාසල තෝරගනිද්දී යන්න පුළුවන් ළඟම තියෙන පාසලට. ඉතින් ගොඩක් දුරට ඒ පාසල අනිවාර්යයෙන්ම අපිට ලැබෙනවා මොකද අපි ගෙදරට ළඟින් තියෙන නිසා. ඉතින් දැන් මේ තොරතුරුත් මම මේ වීඩියෝ එකේම ඔයාලට ෂෙයා කරා මොකද මෙහි ඒ ගොඩක් අයට ප්‍රශ්නයක් ඕස්ට්‍රේලියාවට එද්දී බවාල එක්කෙද්දී ඔයාලට කොහොමද ස්කෝල වලට කොයිතරම් සල්ලි යනවද වගේ ප්‍රශ්න. ඉතින් ස්ටුඩන්ට් වීස් එකකින් ආවොතින් මෙල්බන් වලට වික්ටෝරියා වලට පාසල් වලට ගෙවන්න වෙනවා. ඉතින් ඒක එක එක පාසලෙන් පාසලට වෙනස් වෙනවා. සමහර පාසල් වල ටර්ම් එකට ඩොලර් 1500ක් 2000ක් 3000ක් ඔය වගේ ගණන් ගන්නවා. හැබැයි මොනවාද ඒක පර්ත් වලට වගේ ගියොත් ඒ කියන්නේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වලට ගියොත් නම් ස්ටුඩන්ට් වීසායට පේ කරන්න ඕනේ නැහැ. ඉතින් දැන් මම අකේන්ගේ ලන්ච් බොක්ස් එකත් හදලා මමත් ලේස්ති වෙලා අකේන්වත් ලේස්ති කරගෙන
මෙන්න මේ පුංචි කිරිවත් එකක් හදාගත්තු එක අකේන්ට කියලා කපලා මේ දවස විශේෂ දවසක් නිසා ඒ දවස හොඳට මතක තියාගන්න ඕන නිසාත් මේ වගේ පුංචි දෙයක් එයා වෙනුවෙන් මම අද උදේ කළා. ඒ ලොකු දෙයක් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. කලබලයේ බබත් එක්කනේ මේ හැමදේම මේ කරගන්නේ. ඒත් ඉතින් මේ විශේෂ දවස් මග හරින්න බැරි නිසා පොඩි හරි විශේෂත්වයක් දෙන්න ඕන නිසා තමයි මේ පුංචි කිරිබත් එක හැදුවා. අකේනියන් ඉස්කෝලේ තියෙන්නේ අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් 3ක් වගේ දොරින්. මෙහෙදි ඉස්කෝලේ තෝරගන්නේදී තෝරගන්න වෙන්නේ අපි ඉන්න සබර්බ් එක අවට පාසලක් තමයි. ඒක අනිවාර්යයෙන්ම අපිට ලැබෙනවා මොකද අපි ලියා එහෙ පදිංචි වෙලා ඉන්න නිසා. ඉතින් ගමේ පාසල හොඳම පාසල කියන කන්සෙප්ට් එක මෙහි හරියටම සිද්ධ වෙනවා. දැන් මේ අපි ස්කෝලෙට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ යුනිෆෝම්ස් වලට නම් අපි සල්ලි ගෙවල තමයි ගන්න ඕනේ. ඒ දේවල් නම් නොමිලේ ලැබෙන්නේ නැහැ. යුනිෆෝම්ස් ඊළඟට මොනවාද බෑග් එක මේ දේවල් වලට අපිට ගෙවන්න ඕන. හැබැයි මම කියන්නේ මාසෙකට අපිට ස්කෝලෙට කියලා වෙනම ගාස්තුවක් ගෙවන්න අවශ්‍ය නැහැ. මේ තියෙන අකේන්ගේ ස්කෝල් එක ඉතින් ගොඩාක් දුරට මෙහි පාසල් ඇක්ටිවිටි බේස් වලට විදියට තමයි උගන්වන්නේ. ඉතින් හැම වෙලාවෙම බැලුවහම පේනවා ගොඩාක් ඇක්ටිවිටීස් වලට තමයි අවස්ථාව දීලා තියෙන්නේ කියලා පොත්පත් වලට වඩා. ඉස්කෝලේ උදේ 8:45ට පටන් එන හවස 3 වෙනකන් දෙනවා. ඉතින් දැන් මං හවසාව අකේන්න ඉස්කෝල් එකෙන් ගන්න. ඉතින් මේ විදියට ගේට් එක ළඟටම ටීචර්ස්ලා අපිට අකේන්න ගෙනත් දෙනවා. ඉතින් මේ පළවෙනි දවස ඉතින් යා ගොඩක් හොඳින් අද හිටියා කියලා ටීචර් කිව්වා. හන් දවසේ ෆීඩ්බැක් එකකුත් අපිට ටීචර්ගෙන් ගන්න පුළුවන් මෙතනදිම. ඉතින් ඒකත් ගොඩක් වටිනවා. ඉතින් මේ පුංචි බ්ලොග් එක අරගෙන ආවේ අකේන්ගේ ජීවිතේ වැදගත්ම විශේෂම දවසත් එක්ක මෙහි පාසල් ගැන තොරතුරුත් ඔයාලට ෂෙයා කරන්න. එහෙනම් මේ බ්ලොග් එක මෙතනින් නැතර කරන්නම්. ආයෙත් අලුත් බ්ලොග් එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.